බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ යමක් ඇසීමෙන් ඒ පුජ්‍යලයාට අවබෝධයක් ලැබෙනවා නම් ඒ දෙයක් පමණයි. අවබෝධයක් නොලැබෙන දෙයක් උන්වහන්සේ විස්තර කරන්නේ නැහැ නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මාතෘකා හයක්. ඒකත් කෙටියෙන් ඉස්සලා අපි කතා කරමු. යන් තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථ සංවිතං සාච පරේසං අප්පිය අමනාප නතං තථාගතෝ වාචං භාසති. බුදුරජාණන් වහන්සේ දන්නා යම් කිසි දෙයක් අභූතං, ඒක සිදු නොවිච්ච දෙයක්, අසත් අතච්ඡං බොරු දෙයක්, අනත්ථ සංවිතං වැඩක් නැති දෙයක්, සාච පරේසං අප්පිය අමනාප ඒක අනිත්‍යයට අහනත් අප්‍රියයි අප්‍රසන්නයි. එහෙම කවදාවත් උන්වහන්සේ දේශනා කරන්නේ ඒක එක මාතෘකා. යංච තථාගතෝ වාචං වාචං ජානාති භූතං තච්ඡං අනත්ථ සංහිතං සාච පරේසං අප්පිය අමනාප නතං තථාගතෝ වාචං භාසති. සමහර දෙයක් බුදුරජාණන් ශ්‍රී දන්නවා සත්‍ය වූම දෙයක්, සිදු වූ දෙයක්. නමුත් ඒක අහන්නන්ද වැඩක් නැති දෙයක්, අනර්ථකට දෙයක්. හැබැයි අහන්නේ කෙනාටත් ඒක අප්‍රියයි අප්‍රසන්නයි. ඒවත් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. යංච තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අත්ථ සංහිතං සාච පරේසං භිය අප්පිය අමනාප තත්ථ කාලඤ්ඤෝ හෝති තථාගතෝ තස්සා වාචාය වේජාකරණාය. බුදුරජාණන් වහන්සේ දන්නවා යම් කිසි කාරණයක් භූතං සිදුවෙච්ච දෙයක්, තච්ඡං සත්‍ය වූ දෙයක්, අත්ථ සංහිතං වැඩදායක දෙයක්, සාච පරේසං අප්පිය අමනාප හැබැයි ගහණේ කෙනාට අප්‍රසන්නයි. අප්‍රසන්න වුණත් උන්වහන්සේ සුදුසු වෙලාවෙ එහෙම දෙයක් දේශනා කරනවා. දැන් අපි හිතමු දෙව්දත්තරුන්ද අර කෙලතොල්ලගේ අපි තැන තියෙනවා නේද? ආපායිකෝ, නේරයිකෝ, කප්පට්ටෝ, දේවදත්තෝ. ආපාය පාපහට යන කෙනෙක්, නේරයිකෝ නරකයට යන කෙනෙක්, කප්පට්ටෝ කල්පයක් නරකේ ඉන්න කෙනෙක්, අතේ කෙච්චෝ පිළියම් කළ නොහැකි කෙනෙක්. ඉතින් ඒක සත්‍යයි, සිදු වෙනවමයි. හැබැයි අහන කෙනාට ප්‍රිය නෑ. නමුත් ඒක අවශ්‍ය වෙලා උන්වහන්සේ දැන් සමාවිත භික්ෂූන් වහන්සේලා අතරින් යමෙක් වැරද්දක් කරලා ඇවිල්ලා ඉතින් ඒක ඉදිරියේ සාකච්ඡා කරනකොට ඉතින් සත්‍ය වශයෙන්ම වැරද්ද කෙල්ල තියෙනවා. එලා උන්වහන්සේ කියනවා අනනුච්චයක මෝග පුරිස අනුරූපං අප්‍රති රූපං හිස් පුජ්‍යලයා මේක බොහොම නුසුදුසු දෙයක් කියලා අර නිකම් වචන වශයෙන් අප්‍රසන්නයි. නමුත් මෝග පුරුෂ කියන එක සත්‍ය වූ වචනයක්. ඒ කියන්නේ ඒ පුජ්‍යලයා හිස් පුජ්‍යලී. ඒ පුජ්‍යලයාගේ උසස් ගුණයක් නැති නිසා නේද අත්හැර දුණු. ඒ වගේ ඔය තුන්වෙනි පියවරේදී සුදුසු නම් අවශ්‍ය වචනයක් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට හතරවෙනි මාතෘකාව යම්පි තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථ සංහිතං සාච පරේසං භියමනාප නතං තථාගතෝ වාචං භාසති. සමහර දෙයක් තියෙනවා සිදු නොවිච්ච දෙයක්, අසත්‍ය දෙයක්, අහන්නන්ට වැඩකුත් නැති දෙයක්. හැබැයි අහනවා නම් කියයි මනාපයි. එහෙම දේවල් කවදාකවත් අයි අනර්ථයේ පිණිසෙන්නේ. පස්වෙනි මාතෘකාව යම්පි තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අනත්ථ සංහිතං තත්ථ තංපි සාච පරේසං යා මනාප නතං තථාගතෝ වාචං භාස. සමහර තියක් කියන හරියටම සිදු වෙච්ච දෙයක්, ඒක සත්‍ය වූ දෙයක්, නමුත් අහන්නන්ද වැඩක් නැති දෙයක්, අහනවා නම් ප්‍රියයි මනාපයි. ඒවත් කවදාකවත් කියන්නේ නැහැ. හයවෙනි මාතෘකාව තමයි මුළු තුන් පිටකෙදම බොහෝසෙන් කියන්නේ. යංචකෝ තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අත්ථ සංහිතං සාච පරේසං කියා මනාප තත්ථ කාලඤ්ඤෝ හෝති තථාගතෝ තස්සා වාචා වේජාකරණයි. බුදුරජාණන් වහන්සේ යමක් දන්නවා ඒක ඒකාන්තයෙන් සිදුවිච්ච දෙයක්, ඒක සත්‍ය වූ දෙයක්, අහන්නන්ද දෙලොවට වැඩදායක දෙයක්, අහන්නන්ද ප්‍රියයි මනාපයි, ඒක සුදුසු පරිද්දෙන් සුදුසු තැන දේශනා කරනවා. ඒ මාතෘකාය දේශනා කරේ මහත්මියෝ මේ අභය රාජකුමාරයාට. අභය රාජකුමාරයා ඊට කලින් බෞද්ධයෙක් නෙමෙයි, නිගණ්ඨනාථ පුත්‍රගේ දායකයෙක්. ඉතින් එක දවසක් නිගණ්ඨනාථ පුත්‍ර මෙයාට උබතෝ කෝටික ප්‍රශ්නයක් උගන්න ඔබතුමා අඳුරමින් අහන්නේ. කද්ද? එතකොට ඔය දෙව්දත්තරුන් ගැන විස්තර කතා කරපු කාලේ අතර තමයි සිද්ධියේ. ඇස අහන්නේ කිව්වා මේ තථාගතයන් වහන්සේ පරිසුබස් කියනවාද කියලා.
එතකොට නැතේ කිව්වොත් අහන්න, එහෙනම් අර දෙව්දත්තරුන් ද පරුසුබස් කිව්වේ. ඉතින් ඇතේ කිව්වොත් කියන්නේ එහෙනම් ඔය තථාගතයන් වහන්සේගේ මහා කරුණාවෙන් ඇති වැඩේ මොකද්ද? ඉතින් ඔන්න අභයරාජ කුමාරයා කියන්නේ බිම්බිසාර රජුගෙන් පුතෙක් නෙවෙයි. ඉතින් එයා තාත්තා බෞද්ධයා වුණාට තව බෞද්ධ වෙලා නැහැ. හැබැයි ආගේ පින තියෙනවා. ඉතින් පස්සේ කල්පනා කළා මම මේක අහන්න ඕනේ බුදුරජාන් වහන්සේ ගෙදරට වඩම්මලා දානිකුත් දීලා. නිකම්ම ගිහින් ප්‍රශ්න කරන්න හොඳ නැහැ කියලා ඉතින් ගිහින් ආරාධනය කළා ගෙදර වඩින්න. ඉතින් වැඩියා. දානි දීලා කුඩා අත ධර්මයක් වඩාගෙන ඇවිල්ලා වාඩි වෙලා ඉතින් මේ ප්‍රශ්නේ ඇහැව. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ තථාගතයන් වහන්සේ නපුරු බස් කියනවාද? එතකොට බුදුරජාන් වහන්සේ උත්තර දෙනවා රාජ කුමාරයේ ගැන තථාගතයන් වහන්සේ කිස්තිර නිගමයක් කියනකොට මේ අසුරුසනක් ගෑවා. ඇහ මොකද? මට නිගණ්ඨනාත පුත්‍රෝ ගෑන් මේ මේකට මෙහෙම කියයි මෙහෙම කියන්නකෝ මෙහෙම කියන්න කියලා. එතකොටයි බුදුරජාන් වහන්සේ මේ කියන මාතෘකා හය ඉදිරිපත් කළේ. තථාගතයන් වහන්සේ කතා කරන්නේ මෙන්න මේ ක්‍රමයට. දැන් තුන්වෙනි පීවරේ කියවන්නේ ඒකාන්ත සත්‍ය වූ විද්‍යමාන වූ අහන්නන්ද යඩදායක වූ එහෙම නමුත් අහන්න අප්‍රියයි. එහෙම දේවා සුදුසුනම් අවස්ථානුකූලව ප්‍රකාශ කරනවා. පටගෙ ඉතින් නෙමෙයි. උන්වහන්සේගේ මෛත්‍රිය කරුණා පෙරකොට ඇති පෙරකොට ඇති නුවණින් තමයි ඒක ප්‍රකාශ කරන්නේ. ඊළඟට අදින් හයවෙනි මාතෘකා තමයි මුළු තුන් පිටකයෙන් වැඩියෙන් දේශනා කරලා තියෙන සත්‍ය වූ විද්‍යමාන වූ අහන්නන්ද වැඩදායක වූ අහන්නන්ද ප්‍රේමනාප වූ ධර්ම දේශනය තමයි බුද්ධ වචනේ තියෙන්නේ. ඒ අනුව අපේ මහත්මයා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා. දැනගත්තට මනුෂ්‍යයන්ට අවශ්‍ය දේ පමණයි ඉදිරිපත් කරන්නේ. නිදසුනක් වශයෙන් අපි කියමු යම්කිසි රෝගියෙක් වෛද්‍යවරයෙක් ළඟට එනවා. ඉතින් වෛද්‍යවරයා බොහෝ සෙයින් රෝග ගැන දන්නවා, බෙහෙත් ගැන දන්නවා, රෝග නිදාන දන්නවා, ඒකට සුදුසු බෙහෙත් වර්ග ඔක්කොම දන්නවා. ඉතින් ඒ රෝගියාට අවශ්‍ය බෙහෙත කියනවා විනා තමන් දන්න බෙහෙත් ඔක්කොම යාට කියන්නේ නැහැ නේද? එහෙම කියලා වැඩක් නැහැනේ. ඒ රෝගියාට අවශ්‍ය බෙහෙත විතරයි යාට ඉදිරිපත් කළේ. කියන්නේ මේක මෙහෙමයි පාවිච්චි, මෙහෙමයි ගුණදායක වෙන්නේ පවතින්නේ කියලා. ඒ වගේ බුදුරජාන් වහන්සේ දෙවියන්ට, මිනිස්යන්ට, ගිහියන්ට, පැවිද්දන්ට, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන්ට යමක් යමක් දේශනා කරන්නේ ඒ ඇත්තන්ට අවශ්‍ය දේ. ඒ ඇත්තන් යම්කිසි ධර්මයක් ඇසීමෙන්, අනුගමනය කිරීමෙන් මාර්ගඵල අවබෝධ කරගන්නවා නම්, මාර්ගඵල බණ්ඩ පින්න නොදිනම් දෙව්ලෝට හරියනවා නම් ඒ සඳහා අවශ්‍ය දේ උන්වහන්සේ ප්‍රකාශ කරන දේශනා කරනවා. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන කියනකොට කියනවා අසාමන්ත පඤ්ඤෝ කියලා. අසාමාන්ත කියන්නේ අන් කෙනෙකුට සමීප කරන්න බැහැ. එතන කියනවනේ ලස්සන නිදසුනක්, අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරේන බුද්ධස්ස භගවතෝ ඥානමුඛේ ආපාතං ආගච්ඡanti. අතීත අනාගත වර්තමාන වූ යන්තා ධර්මයතු. ඒ සියල්ල සරුවඥන් වහන්සේගේ ප්‍රඥා දොරටුවට සම්මුඛ වෙනවා. යාවතකං ඥානං තාවතකං ඤෙය්‍යං. යන්තා දතියුතුනම් ඒතා නුවණ තියෙනවා. යාවතකං ඤෙය්‍යං තාවතකං ඥානං. දතියුතු දෙ යම් පමණද එපමණම නුවණ පැතිරී තියෙනවා. ඤෙය්‍ය පරියන්තික ඥානං ඥාන පරියන්තික ඤෙය්‍යං. නුවණ තියෙන්නේ දතියුත් හිම් කොට කෙලවර දක්වා. දතියුත් තියෙන්නේ නුවණ කෙලවර කොට. නෝනතියා දතියුත්තක් වෙන්නේ නැහැ. අඤ්ඤමන්නි පරියන්තත්ථයි නෝතේ ධම්මා. මේ හරියට එකට එකක් කෙලවර කොට ඇති සංසන්දනයේ දතියුතු දෙයි ප්‍රඥාවයි. ඒකට නිදසුනක් කියනවා මේ පෙට්ටියක උපමාව. යම්කිසි මංජුසාවක් තියෙනවා යට පියනයි උඩ පියනයි. මේ පියන් දෙක එකකට එකක් ගිලිහි යටට වැටෙන්නේ නැහැ. උඩ පියන යට පියනේ ගානට පිට වෙනවා. යට පියන උඩ පියන ගානට පිට වෙනවා. දෙක එකට සංසන්දනය වෙනවා. ඒ වගේ තමයි යන්තාක් දතියුතේ නම් ඒතාක් නෝන පැතිරී පවතින යන්තාක් නෝන පැතිරී නම් ඒතාක් දතියුතේ තියෙනවා. දතියුතේ හිම් කොට නෝන පවතිනවා. නෝන හිම් කොට දතියුතේ තියෙනවා. නෝන ඉක්මවා දතියුතයක් නැත. එහෙම කියලා කියනවා. ඥානං අතික්‍රමෙත්වා ඤෙය්‍යපතෝ නස්ති. නුවණ ඉක්මවා දතියුතු දෙයක් වෙන්නේ නැහැ. දතියුතු සියල්ලම උන්වහන්සේ දන්නවා. ඉතින් මේ ලෝකේ ආරම්භයයි ලෝකේ අවසානයයි උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දන්නාට ඒක නිමාව කියන්න ගියා නම් අවුරුදු ලක්ෂයක් ජීවත් වෙන බුදු කෙනෙකු උන්වහන්සේ අවුරුදු ලක්ෂයම මුල කියන්න ගියා නම් ඒක කියලා ඉවර කරන වෙලාවට දිගයි.
ඒකයි ඒකේ අදහස. ඉතින් එහෙම කීමින් නැති වැඩක් නැහැනේ. එහෙම කීමින් ඇති වැඩක් නැහැ. දැන් අර ලෝකයේ කෙලවර හොයන්න කියලා අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ආව රෝහිතාසේ කියලා බ්‍රාහ්මණයෙක්. ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි මම මීට පෙර ජාතියේ මනුලව අවුරුදු 120ක් ආයුෂ ඇති තාපස කෙනෙක්. අභිඥා බල තිබුණා. මම වයස 10-20 ඉඳලා අභිඥා ලාභීව මුළු ලෝක ගණන් කර කර ගියා. ලෝක ගණන් කර කර ගියේ කොහොමද? එක ලෝකයක එක පියවරක් ඊළඟ ලෝකෙ අනිත් පියවර. ආහාර ගැනීම ශරීර ප්‍රතිජාන්ජන වේලාවල් හැර අනිත් හැම වෙලාවෙම ඒවා ගණන් කර කර ගියා. අවුරුදු 100ක් ඇවිල්ලා මට බැරි වුණා ලෝකෙ කෙලවර දැකගන්න. මට ඕනේ ස්වාමීන් වහන්සේ මේ ලෝකෙ කෙලවර දැකගත්තද කියලා අහගන්න. බුදුරජාණන් වහන්සේලෝ මම ලෝකෙ කෙලවර දැකගත්තා. ඒක මේ පාගමනින්වත් ඉර්ධිගමනින්වත් ගිහින් දැකෙන දෙයක් නෙමෙයි. එහෙම පාගමනින් ඉර්ධිගමනින් යන්න පුළුවන් හේකුත් නෙමෙයි. හැබැයි ලෝකයේ කෙලවර නොදැක දුක් කෙලවර පිළියෙම කොන්නම කියලා ලස්සනට උපමාවක් දේශනා කරා. ඉමස්මින් යේව ව්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤම්මි සසන සමනිතේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධෝපායංච පඤ්ඤා. මේ බඹයක් පමණ වූ සංඥාවක් සහිත වූ මනසක් සහිත වූ මේ කලේබරයෙහි, කලේබර කියන්නේ මේ රූප කයෙහි, මේ ලෝකයක් තියෙනවා. ලෝකයේ ආරම්භයක් තියෙනවා. ලෝකේ නැති තැනක් මේකම තියෙනවා. නැති තැනේ මාර්ග නැතිනට යන මාර්ගෙත් මේකම තියෙනවා. ඒ ලස්සන දේශනාවක් කළා. අනේ මේ බ්‍රහ්මයා සෝවාන් වෙලා තමයි ආපහු ගියේ. ඒ කියන්නේ මේ පංචස්කන්ධය දැක්කනම් දැකීමෙන් පස්සේ මුළු ලෝකෙම දැක්කා වේනවා. ඒකයි කිය අදහස. කියන්නේ මේ ලෝකය කියන්නේ කොටින්ම ස්කන්ධ ලෝකයේ පළමු කෙන ගන්නවානේ. ස්කන්ධ ලෝකේමයි අවයව මේ යමතනම තියෙන්නේ. ස්කන්ධ ලෝකේ. ඉතින් ඒක මේ තමන්ගේ බඹයා සමනෝ ශරීර අභ්‍යන්තරේ ස්කන්ධ ලෝකේ දැක්කනම් තුන් ලෝකේම අපි දැක්කා වෙනවා. අතීතෙත් දැක්කා අනාගතෙත් දැක්කා වෙනවා. ඉතින් ඊට පස්සේ 아무තියෙන් අය ලෝකේ හොයන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කළා. ඒක නිසා දැන් ඔය බොහෝ අන්‍ය ලබ්ධිකයන් විතරක් නෙමෙයි මේ බෞද්ධයන් උනත් ඕක බොහොම ප්‍රශ්න කරනවා. කවදද මේ සත්‍යය මුලින් ආරම්භ වුනේ? කවදද මේ ලෝකේ මුලින් ආරම්භ වුනේ? ඒකට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පටිච්චසමුප්පාද දේශනාවක වගන්තිය. උප්පාදාවා භික්ඛවේ තථාගතානං අනුප්පාදාවා තථාගතානං තිතාව සාධාතු යදිදම් ධම්ම තිතත ධම්ම නියාමතා. ලෝතුර බුදුරලෝ පහල වුණත් පහල නුනත් මේ ලෝක ස්වභාවය නැමැති හේතුඵල ධර්මතාව හැමදාම පවතිනවා. බුදුරු එක කරන්නේ දැක ගන්න අවබෝධ කරගෙන ලෝක ස්වභාවය ලෝකට පෙන්නලා දෙනවා. මේක මුලක් වෙන්නන්ද බැරි මහත්මයෝ දැන් කියනවානේ අනුමතග්ගෝ යන් සංසාර කුම්භා කෝටින පඤ්ඤායිති. මේ සසර මුලාග පෙන්වන්න බෑ, මුල් කෙලවර අග කෙලවර පෙන්වන්න බෑ. ඒ පෙන්වන්න බෑ කියන එකේ තේරුම අගක් මුලක් නැති නිසා. මොකද රෝදක අගක් මුලක් පෙන්වන්න බෑනේ. දැන් රෝද කියන්නේ රවමක්. මේ රවම මේකෙන් තමයි මුල, මේකෙන් අග කියලා පෙන්වන්න බෑ. හැමපැත්ත මේක වාගේ. ඒ වාගේ මේ හේතුවයි ඵලයයි, හේතුවයි ඵලයයි කියන්නේ මේ සම්බන්ධතාව ගණන් සංඛ්‍යා කරලා බැලුවත් පැත්ත වටවමක් වාගේ. දැන් අපි බුදුරජාණන් වහන්සේ උගන්වනවා අපට ඉස්සෙල්ලාම හේතුවට මුලින් දැකගත හැකි වෙන්නේ හේතු ඵලයයි. හේතුවට මුලින් අපිට දැක ගන්න පුළුවන් හේතු ඵලයයි. දැන් අපි හිතනවා අපි දැන් වයසට යනවා. ජරාව කියන්නේ ඒකනේ. වයසට යනකොටදී මෝහ පුරා යනවා. මේ වයසට ගියේයි අපි උපන්න නිසානේ. අනේ ජාති පස්සය ජරා. ඉතින් මරණය තමයි අපිට ඒන් නැතුවට අතළඟ දිනවා. එතකොට ඇයි මේ ජාතිය හේතු වුනේ? ජාතියට හේතු වෙච්චි කර්ම භවයක් තිබුණා. ඒ කර්ම භවයට මොකද හේතු වුනේ? ඒක ඕනකම් ඇති වුණා. උපාදාන. උපාදාන මොකද මේ හේතුවක් කියලා තියෙන්නේ? ආසාවකින් මොන මොකද හේතු වුනේ? වින්දනය. වින්දනය කියන්නේ සැප දුක් වින්දනය. සැපක් කියනකොට තව හිතෙනවා සැප ලැබෙන්නේ. දුකක් වින්දිනකොට අනේ මට සැප ලැබෙවගලෙ හිතෙනවා. ඒ වින්දනය නිසා මේ ආසාවල් ඇති වෙනවා. වින්දනයක් ඇති වෙන්නේ මොකද? වින්දනයක් ඇති වෙන්නේ මේ දොරටුව තරමුණු වෙන දේවල් නිසා. ඒ කියන්නේ අත ඇහි යමක් දැකලා සතුටු වෙනවා, දුක් වෙනවා. කනින් අහලා සතුටු වෙනවා, දුක් වෙනවා. ඔයාගේ දොරටු හයක් අපිට තියෙනවා. ඒ දොරටු හයට අහු වෙන දේවල් නිසා අපි ආස්වාදයක් විඳිනවා.
ඒ දොරටුව මොකද මොකක් නිසාද ඇති වුනේ? දොරටුව හැයට ස්පර්ශ කියන එක නේද කියන්නේ. ඒක හේතු වුනේ ඒ සිත් පහළ වෙන අවයව කියක් තියෙන නිසා. දැන් ඇස කියන්නේ හිත් පහළ වෙන තැන. කන හිත් පහළ වෙන තැන. නාසිකාව, දිව, කය, අනික මනෝද්වාර. ඒතකොට ඒ වැටුනේ මොකද? මේ රූපයි නාමයි දෙකක් තිබෙන නිසා. රූපයි නාමයි මොකද නිසාද ඇති වුනේ? මුලින්ම පටිසන්ධියක් කියලා එක්තරා චිත්ත පරම්පරාවක් එතන චිත්ත කිවට තනිකරින් හිතෙනුනේ ස්කන්ධ පහක් හටගත්ත නිසා. ඇයි ඒක හටගෙන තියෙන්නේ? ඊට පූර්ව භවයක සිදුවෙච්ච කර්මයක් නිසා. ඒ කර්මී මොකද සිද්ධ වෙන්නේ කොහොමද? නොදන්නා කම නිසා. ඒක තියෙන අවිද්‍යාව කියලා. අවිද්‍යාව මොකද නොදන්න කම ඇති වුනේ? අර නොදන්න කම ඇති වුනේ අර ජරා මරණ ආදීන් ඇති වෙන පීඩාවෙන් ආශ්‍රව කියන කෙලෙස් ඇති වුණා. අනේ මට දුකයි. මම දුක් විඳිනවා. ඔයවා හිතන කොට ආශ්‍රව. ඒකට අයමත් මුලට බැස්සා. අයමත් තවමට ගිහින්න පල ධර්ම වලට බැස්සා. දැන් ඊළඟට හේතු ධර්ම වෙනුවත් ඒත් එහෙමයි. අවිද්‍යාවෙන් කර්ම. කර්ම නිසා උත්පත්ති. උත්පත්ති නිසා නාම රූප කියන ගොඩවල් දෙක. ඒ දෙක නිසා දොරටු හයක්. ඒ නිසා හේ වින්දනය කරන්න හේතු වෙන ස්පර්ශ හයක්. ඊළඟට වින්දන හයක්. තෘෂ්ණා හයක්. උපාදාන හතර. ඊළඟට අයමත් කර්ම. අයමත් කර්මෙන් ජාති. දැන් මේක නිකන් ඊළඟට මේ සමින් යනවා. ජාති නිසා වාසිතියම ජරා ලක්ෂණ වේද රෝග මරණ තිවතර ශෝක පරිදේව දුක් දෝමන සුඛායාස එවැනි සායමක් ඇති වෙන ආශ්‍රම අයමත් કૃෂ්ණ අවිද්‍යා මේක රවම ඉතින් රවමක මුලාව පෙන්නන්නේ කිව්ව ඒක නිකන් බුයඩක් වෙනකො ඒක මුල පෙන්නන හිතවල බලන්න මෙන්න කොයි හරි මුලක් හිට මේ පොළොයි කියන එක තමයි මුල එතනින් පටන් ගන්න ඕනේ ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සත්පුද්ගල කියන සංඥාව නෙමෙයි සත්පුද්ගල සංඥාවට හේතු වෙච්ච ස්කන්ධයන්ගේ පැවැත්ම තමයි දැල්ලේ පැවැත්ම. එතකොට මේ පැවැත්මන කොට ඒ අතීතෙත් අනාගතෙත් ඔක්කොම එක රවමක තියෙනවා. ඉතින් දැන් සමහර කෙනෙක් අහනවා කොහොමද මේ පොළොව ඇති වුනේ? ඉතින් අහනවා මේ දෙවියෝ මැවෙන්න නැත්නම් කොහොමද මේ පොළොව? මේ කඳු මුදුන් ගංගාවල් ඊළඟට මේවා කොහොමද ඇති වුනේ කියලා. ඒකටත් අපේ බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා හටගත්ත හැටි ගැන. දැන් අපි කියවනේ බුදුවරු පහළ වුණත් නොපන්නත් මේ ලෝකයේ ඇතිවීම නැතිවීම හේතුඵල සම්බන්ධතාවයෙන් සිද්ධ වෙනවා. දැන් ඔන්න ඒකට දැන් අර මහත්මයා කියන්නේ ෆාදර් කෙනෙක් ඇහුවා කිව්වනේ මේ පින් පව පොතෙන්ද හටගත්තේ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ හටගත් එකතර තමයි චිත්ත සම්පතිය. චිත්ත සම්පතිය මේ හටගත් ගස් පොළන් වල නෙමෙයි. දැන් ගස් පොළන් වල ගෙඩි මල් හට ගන්නවා. ඒ වට ගන්න පින් පව. පින් පව හට ගන්න මේ සිත තුළ. සිත එකක් එකක් වූ සිත තුළ හට ගන්න ස්වභාව තමයි පින් පව කියන්නේ. කුසල අකුසල දෙකම කොම කියන්නේ. එතන පින කියලා කියන්නේ කොටින්ම හිත පිරිසුදු වෙන දේ පින. හිත අපිරිසුදු වෙන දේ භව. එතකොට මේ තවත් දුරට කියනවා නම් හිතේ නරක ගති දුර වෙන තැන කුසල. ඒක කුසල. නරක ගති එකතු වෙන තැන අකුසල. ඔහොම කියලා කියනවා. ඒ නුවණින් තොරව කරන දේ අකුසලයි නුවණින් යුක්තව කරන දේ කුසලයි එහෙමත් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උගන්වලා තියනවා මේ ලෝකයේහි ඇතිවීම නැතිවීම දියුණු වීම පිරිහීම මේ ඔක්කොටම හේතුව ලෝකවාසී සත්‍ය සංඛාවෙන් ගැන මේ ස්කන්ධ වල හට ගන්න අයහපත් දේ නිසා පිරිහෙනවා යහපත් දේ නිසා දියුණු වෙනවා. දැන් අකුසල නිසා පිරිහෙනවා කුසල නිසා දියුණු වෙනවා. අකුසල නිසා ලෝකේ වෙනසෙනවා කුසල නිසා ලෝකේ සැකසෙනවා. මේකයි පිළිවෙල. දැන් ඔන්න අපි ලෝක කතාවට හැරුණොත් දැන් අපි මේ ජීවත් වෙන කල්පය කල්ප කියලා අපි කියන්නේ කල්පයේ ආරම්භයක් තිබුණා. දැන් මනුෂ්‍යෝ ලෝකේ වාසය කරනවා. මේ මනුෂ්‍යයන්ගේ මුල්ම අවස්ථාවේදී මනුෂ්‍යයන්ගේ ආයුෂ බොහොම දිගයි. කොච්චරද අසංකේයයක් කියනවා. ඒ අසංකේය ආවස ටිකෙන් ටික ටිකෙන් ටික බහලා 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 ඔන්න 40,000ට බහිනී කාලේ කකුසන්ධ බුදුහාමුදුරුවෝ ලෝක පහළ වෙච්ච කාලයයි. ඒ කාලෙකින් අසංකේ ගණන් දෙනවා නිවන් දැක්කා. ඒ ශාසනයෙන් පස්සේ ඉතින් අයමත් ටිකෙන් ටික ආවස බහලා 10 වසරට බහලා
දහවර්ෂයේදී මිනිස්සෝ තිරිසන් සතුන් වැනි ජීවත් වීම නිසා විනාශයක් වුණා. අයමත් කුසල් කිරීමෙන් ටික ටික වැඩි වෙලා පසං පීඩිත ගියා. අයමත් පසං ගෙන ටික ටික බහගෙන ඉන්න ඔන්න දෙවිනුවට අවුරුදු 30000 කාලෙක කොණාගමන බුදුහාඳුරුව ලෝපහළ වුණා. ඒ සාසනයේ තිතින් කාලය ගත වෙලා ගිහින් වුණ අය 10 වසරට බහැලා සත්‍යංගේ විනාශයක් වුණා කුසල් නිසා. අයත් දෙතුරු ටික දෙනා කුසා කිරීමෙන් ටිකෙන් ටික පරම්පරාවෙන් පරම්පරට වැඩි වෙලා අසංකේ දක්වා ගියා. ඉතින් අයමත් ටිකෙන් ටික බහගෙන බහගෙන ඇවිල්ලා ඔන්න 20000ක් පරමාස තියෙන කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුදු වුණා. ඒ ශාසනයත් ඉතින් ඒ තියෙන තාක් කාල තිබිලා ඔන්න සත්‍යයන් අයමත් අනුග පිළිවෙලින් පිළිහිලා දස වර්ෂයට බහැලා සත්‍ය විනාශයක් වුණා. අයමත් කුසා කිරීමෙන් අසංකේ දක්වා ගියා. අයමත් දැන් බහැගෙන ඉන්න ඇවිල්ලා අපේ අවුරුදු 100 කාලේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වුණා. දැන් ඉතින් ඒ ශාසනය අන්දාස කතුරු ගහන් වෙනකොට අයමත් පිළිහිලා ගිහිල්ලා දස වර්ෂයේදී සත්ව විනාශයක් වෙනවා. අයමත් ඉතුරු ටික දෙනා කුසල කිරීමෙන් අයිති වෙනවා. මෙහෙම වාර 20ක් සිදු වෙනවා. ඒ 20 ඉවර වෙනකොට මේ ලෝක සත්‍යවාගේ දේශමූල අකුසල් වැඩි නිසා තරහ, ද්වේෂ කියන්නේ තරහ, තරහ මුල් කොට ඇති අකුසල් වැඩි නිසා මේ මුළු ලෝකෙම විනාශ වෙන්න පටන් ගන්නවා. එක සක්වලකනේ සක්වලවල් කෝටි ලක්ෂයක්. දැන් අපේ මේ භූතලයේ හැර තවත් මේ සක්වලවල් කෝටි ලක්ෂයක් එක මණ්ඩලයක්. කොහොම ඒ සත්‍යයන් අර සත්‍යයන්ගේම හිත් ඇතිවීම නිසා දේශය උස්සන්න වීමෙන් ගින්නෙන් විනාශ වෙන විනාශයක් සිද්ධ වෙනවා. ඉතින් මුළු ලෝක ධාතු කොම් ගිනගෙන මේ විනාශ වෙන හරියට කපුරු පිච්චුනා වගේ දුමානක් වනේ කරමුණු පිච්චෙනවා. අන්තිමේදී පිච්චෙන යන කොච්චරද දිගු කාලයක් අපි කියවනේ අර අසංඛේ ඉඳලා 10ට බහැපු වාර 20ක් කියලා එච්චර කාලයක් යනවා. විනාශේ ඉන්නේ. ඊට පස්සේ ඒ ලෝක ධාතු තිබිච්චි තොට මනුෂ්‍ය ලෝක, දිවි ලෝක 6, බ්‍රහ්ම ලෝක 3 ඔක්කොම විනාශ වෙලා ඝනාන්ධකාර වෙනවා. කුෂ්ණ පොදක් ගන්න තරම්වත් සුලඟක් නැහැ. සුලඟක් මොකක්වත් නැහැ. තනිය කර ඝනාන්ධකාර වෙනවා. ඒකට කියන අජත ආකාශ කියලා. එහෙම තියෙන අරවාගේ අන්තර සංස්ක විශ්වක කාලයක්. අර අපි කියවන අසංකේය 18 බැහැන පාර 20ක් ඉච්චර කාලයක් තියෙනවා විශ්ව. ඉතින් හැබැයි ඔය විනාශ වෙන්න අවුරුදු ලක්ෂයකට ඉස්සර වෙලා ලෝකෙට පණිවිඩයක් ලැබෙනවා මිනිස්යන්ද. ඒක නිසා මිනිස්සු ලහි ලහි ඒ කුසල් කරන්න ගන්නවා. මනුලෝවදී ධ්‍යාන වඩන්න බැරි වෙච්ච එක දෙව්ලෝවට ගියන් ධ්‍යාන වඩනවා. ධ්‍යාන වඩා ආභාසයෙන් එන්න බමුතලේ තියන. අපාය සත්‍යොත් ගොඩ වෙනවා. ඒගොල්ලොන් だっ තියෙන අපරාපරි වේදනේ කියලා කුසල කර්ම. ඒගොල්ල මනුලෝවට දෙව්ලෝවට ඇවිල්ලා ඉති ධ්‍යාන වඩා බමුලෝ යන. නියති මිසුදු ගත්තත් යන්නේ නැහැ. ඒගොල්ලෝ විනාශ වෙන කෝටි ලක්ෂයක් සක්වලින් ඈත පිටම පිට ඈත සක්වලක අපායට මාරු වෙනවා. ඉතින් ඒ අත්තන්ගේ ගොඩාක් කලකින් තමයි මෙහෙ ඉඳවනම් ඉඳ ලැබෙන්නේ. එතකොට දැන් ඔන්න මේ ඒ අජක ආකාශ වෙච්චි කෝටි ලක්ෂයක් සත්වල ප්‍රදේශයේ දැන් හිස් භූමියක් නේ අහසක්. ඒ ඉන්න අතර ඒ ඉහළ ගිය බ්‍රහ්මයෝ ඉහළ ගිය බ්‍රහ්මයෝ ඒගොල්ලෝ මේ මාර්ගඵල ලබාපෑම නෙමෙයිනේ. ඒ අත්තන්න තියෙන දස සංයෝජන කියලා මේ සංසාරයේ ආශාවල් මුලකොට ඇති බැඳීම් 10ක්. ඒවා නිසා අර කලින් හිටියේ තැන් ගැන ආසා කරනවා. දෙව්ලෝ හිටියත් දෙව්ලෝට ආසා කරනවා. බඹලෝ හිටියත් බඹලෝට ආසා කරනවා. විනාශ වෙච්ච තැන් ගැන. මනුෂ්‍ය ලෝකෙ හිටියත් මනුෂ්‍ය ලෝකය ගැන හිතනවා. දැන් මේගොල්ලෝ ධ්‍යානවාදී පිරිසක්නේ. දැන් සාමාන්‍ය මිනිස්සු වගේ නෙමෙයි. ඒගොල්ලන්ගේ තේ නීවරණ කියන කෙලෙස් නෑ. කොටිම සමුදාචාර වශයෙන් මෙහෙම කෙලෙස් පහළ වෙන්නේ නෑ. ඒගොල්ලෝ හිතලා මෙහෙම තියෙන්න ඕනේ මෙහෙම තියෙන්න ඕනේ මෙහෙම තියෙන්න ඕනේ කියලා අර කලින් තිබිච්ච දේවල් හිත හිතා ඉන්නවා. ඒ විදිහට අසංකේය අප්‍රමඤ්ඤ තිරිසක් බමුළු ඉඳගෙන හිතනකොට ඒ චිත්තේ ප්‍රත්‍යකොටගෙන මාත්මියෝ අර හිස් අවකාශයේ අජඨාකාශයේහි පිනිබෑමක් වැනි මේ වතුරක් ඇති වෙනවා. ඉස්තල පිනිබෑමක් වැනි ඊට පස්සේ ටික ටික වර්ෂා ඇති වෙලා ඇති වෙලා ඇතුළත් බොහෝ කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් යනකොට ඔන්නේ අර හිස් අවකාශයේ ජලාශයක් වෙනවා. ඒ ඔක්කොම සිත නිසා අරගොල්ලොන්ගේ චිත්තය ප්‍රතිකොටගෙනයි මේ ඔක්කොම සිදු වෙන්නේ. ඉබේ නෙමෙයි. දැන් අපි ගහක් ළඟ ගිහිල්ලා වුණා නිතර නිතර
එතන හිතනවා නම් මේ ගහ හොඳට වැඩෙන්න ඕනේ, මේ ගහට හොඳ මල් හැදෙන්න ඕනේ, මේ ගහට හොඳ ගෙඩි හැදෙන්න ඕනේ, මේ ගහට පොම වහන්න එපා හිතනවා නම් ඒ ගහේ ඒ සත්‍ය ඇති වෙනවා. දැන් අපි අහලා තියෙනවා ගෙවල් ආශ්‍රිතව තියෙන මේ කටහඬ නැහෙන තැන් වල අනිත් පොල් ගස් වලට පොල් ගෙඩි වැඩි. ගහස් සාරයි මල් ගසුත් ඒ වාගේ. මොකද මේ මිනිස්යාගේ කටහඬ හිත ඒකට එදෙනවා. දකින දකින විට හිතන අනේ මේ ගහ ඉක්මනින් හැදුනොත් හොඳයි, ලස්සනට හැදුනොත් හොඳයි. ඒ වාගේ හිත නිසා මේ උතු සම්මුට්ටානික වශයෙන් උතු කියන්නේ කාලගුණේ. සම්මුට්ටාන වශයෙන් මේ විශාල ජලාශයක් එලා ඒ ජලාශයේ සම්පින්දනය වී සම්පින්දනය වෙවි. අර කලින් විනාශ වෙච්ච බ්‍රහ්ම ලෝක තුනේ ඇති වෙනවා. කලින් විනාශ වෙච්ච දිව්‍ය ලෝක හයේ දිහට ඇති වෙනවා. ඒ දුරක් ප්‍රමාණ වටක් ප්‍රමාණ ඇතුව. ඊළඟට මනුෂ්‍ය ලෝකයේ අනුපිළිවෙලින් මේ පොළොව තලයේ ඇති වෙන හැබැයි තාම ගණාන්තරයි. ආලෝකයක් මුකුත් නැහැ, ඉරක් හඳක් නැහැ. ඒවත් විනාශ වෙලා. ඒ කොහොම දීර්ඝ කාලයක් ඇවෑමෙන් බඹලෝ ආශ්‍රය කළ මෙලෙවෙච්ච බ්‍රහ්මයන් අතුරින් යමේ අවිල්ල ඕපපාතික වශයෙන් මේ බුදුතලයේදී පහළ වෙනවා. ඒගොල්ලොන්ගේ ශරීර ආලෝකයේ තියෙන ප්‍රීතිය ආහාර කොටගෙන අහසෙන් යන්න පුළුවන්. ඒ ඇත්තටම අනේ මං තනියෙන් නැහැ, තවත් කවුරුවද යවත් හොඳයි. ඔන්න තවත් වෙනවා. තවත් වෙනව මොහොමකින් බඹලුවෙන් චුත විවිධ චුත වෙවි ඕපපාතික වශයෙන් බොහෝ දෙනෙක් පහළ වෙනවා. ඉතින් ඒ ඇත්තන්ගේ දැන් ටිකෙන් ටික ආශාවල් ඔන්න ඇති වෙනවා. ඒ ඇත්තන්ට පේනවා ඒගොල්ලෝගේ ආලෝකයට මේ පොළොව තලයේ මිදිලා තියෙනවා. නිකන් ජිතිල් මන්දිය වාගේ රසවත් දෙයක් තමයි කටගාලේ බන හරිම රසයි. ඕක හැබැයි එතන ටිකක් ශරීර ඕලාරික වෙනවා. තවත් ඒක දිංග අඩු වෙනකොට ඕන පොළොව හැදෙනවා හතු වර්ගෙ. ඕකටත් ආසාගල ඕක කොහොම ටික ටික රස තෘෂ්ණාවල් නැති වෙනවා. අන්තිමේදී ති මිනිස්සෙන් මනස කාර්යයට වැටෙනවා. ඊට පස්සේ ආසින් යන්න බෑ. ශරීර ආලෝකේ නැහැ. ප්‍රීතිය ආහාර කරගෙන ඉන්න බෑ. මොනවාරි කෑමක් ඕනේ. දෙව ස්වයං ජාතයල් කියලා වර්ග පහල වෙනවා. ඒ ඔක්කොම උතු සම්මුට්ටානිකයි. ඉතින් එහෙම ඉන්න අතර දැන් මේ මනුලෝක දෙවලු ඉන්න කාලේ ස්ත්‍රී පුරුෂ භේදයෙන් හිටියා නම් ඒ තත්ත්වය දැන් මතු වෙනවා. ඊට පස්සේ ඒව ආරක්ෂා කරගන්න ලැජ්ජා බය රැක ගන්න ඕන නිසා ගෙවල් දොරවල් හදා ගන්නවා. ඒ වට අර සංසාර පුරුද්දට ඒවා එක එක දෙයක් කරගන්න ඒගොල්ලෝ නෝන පහල වෙනවා. ගෙවල් හදා ගන්න හැටි. ඉතින් ඔහොම ගිහිල්ලා අන්තිමේ ඉතින් දැන් ඉන්න මිනිස්සුන්ගේ මට්ටමට මේගොල්ලෝ සකස් වෙනවා. ඉතින් ආරස් ප්‍රමාණය දිග නිසා සම්පත් හොඳයි. සම්පත් සකයි. අයනත් අවය දිහට ලෝභ දෝෂ මෝහ උපක්ලේශයන් හිතේ වැඩෙන්න වැඩෙන්න එක්කෙනෙකුට නෙමෙයි ලෝක වාසයේ අනන්ත සත්‍යයන්නේ. අයමත් ආවත වර්ණ සකබල ඥාන පිළිල පිළිල 10ටම වෙනවා. ඇවිල්ලා ත්‍රිසංගණ සත්‍යංගත් වෙන බවට පත් වෙනවා. දැනුත් මිනිස්සෝ කියන්නේ නැද්ද? දැනුත් අර දැන් අපේ මහත්මයලාගේ අපේ වැඩිහිටියන් කාලේ වගේ නෙමෙයිනේ. දැන් ඉන්දෙන්නේ මිනිස්සුන්ගේ ගුණ ධර්ම බොහෝම අඩු වේගණ යනවා. ඒ වේගෙම යනවා. දුදු දිග බලන්නේ නැහැ. හොඳ නරක හිතන්නේ නැහැ. ඒකින් ඉස්සර කාලේ මිනිස්සු එහෙමනේ අපි දැකලා අහලා තියෙන. හරිම සංවරයි, හරිම සාමකාමී, සුවසිලවන්තයි, දුර දිග කල්පනා කරනවා ඒ වාගේ. ඉතින් ඒ තත්ත්වකෝ බහැලා ගිල ත්‍රිසං සත්‍ය වංගල අයමත් විනාශන අයමත් එක දිනක් ඉතුරු වුණාම කුසල් කරන්න පටන් ගෙන ඉතින් අය දිනු වෙනවා. මේක ලෝක ස්වභාවය. ඒතර මේ ලෝකේ ඔය සම්පත් වැඩි වුණේ ඒ සත්ව සංඛ්‍යාවන්ගේ හිතේ මෛත්‍රී කරුණා ශ්‍රද්ධා ප්‍රඥාදී ගුණ වැඩි වෙන්න වැඩි වෙන්න. ඒවා අදින්න අදින්න කෘෂ්ණ ලෝභ දෝෂ මෝහ ආදී ගති වැඩි වෙන්න වැඩි වෙන්න මේ පිරිහීම ඇති වෙලා විනාශ වෙනවා. ඉතින් මේක කරන කෙනෙක් නැහැ. මේ ඉබේ සිදු වෙනවත් නෙමෙයි. හේතුවක ඵලයක්. හේතුඵල සම්බන්ධතාවයෙන් සිදු වෙනවා. ඉතින් අත් වාසයෙන් ඔය තත්ත්වය බුදුරජාණන් වහන්සේ අවස්ථානුකූලව දේශනා කරනවා මිසක් හැමෝටම දේශනා කර කර ඉන්නේ නෑ. දැන් ඉඳාවයි මං කිව්වේ රෝහිතස්ස කියන බ්‍රහ්මයාට අසූ නිසානේ දේශනා කළේ. අසූ නිසා යාට අවශ්‍ය දේ දේශනා කළා. ඊටත් වඩා දේශනා කරන කොච්චරවත් කිව්වනට දැන් අර එක දවසක් භික්ෂුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ බලන්න අතට ගත්ත කොළ ටික මේ කොළ ටිකද වැඩි මේ කැලේ කොළද වැඩි ස්වාමිනේ අතර ගත්ත කොළ ටික බොහොම ටිකයි. ඒ වගේ මහණෙනි මේ කැලේ තියෙන කොළ අප්‍රමාණයි වගේ මා දන්නා දේ අප්‍රමාණයි. තම දේශනා කරන දේ මේ කොළ ටික වගේ සුවමයි. මොකද පෙන්වන්න පුළුවන් මේ ටික. එතකොට මේ පොළොවේ පස් ටිකක් අරගෙන පෙන්වනවා. මේ පස් ටික බොහොම ටිකයි.
පොළොවේ පස්සෙට වැඩි ඒ වගේ අපි දන්න දේ මේ දකවතු දේ අනන්තයි මේ අතනගත දේවල් අපි දේශනා කරපු දේ බොහොම ටිකයි කියලා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ සියල්ල දැනගත්තා නමුත් අවශ්‍ය දේ හැර අනවශ්‍ය දේවල් දේශනා කරන්නේ නැහැ. ඉතින් අවශ්‍ය දේ ටික දැනගත්තා නම් කෙනෙකු ඒ ටික ඇතිවගේ සිත දියුණු කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය.